සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේඛෝතේ කච්චාන භික්ඛු අරහන්තෝ කීනාසවා උසිතවන්තෝ කතකරණීයා ඕහිත බාරා අනුපත්ත සදත්තා පරික්ඛීන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා තේකෝ ඒතං ජානියුං කාමාවා කාමසුඛංවා කාමග්ග සුඛංවාති. අපමණ වූ ගැහැට විඳි සංසාර කතාවක ඔබේ මගේ ගමන තවම නෙම නොමැති බව හිතන්නට හරි අපිව පොළඹවාලු අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේට නිවන් දකිනාතුරු අපගේ නමස්කාරය වේවා. ධම්මශ්‍රවණය කරන්නට බලාපොරොත්තුවෙන් සපැමිණි සියලු සදැහැති පින්වත්නි පින්වතියනි, පින්වන්ත දරුවනේ දැරියනේ, සමහර මිනිස්සු ධර්මය ගැන කියනකොට ඕහොම වෙන්න පුළුවන්ද කියලා අහනවා. පවක් පිනක් කියලා එකක් ඇත්තටම ලෝකෙ තියෙනවද කියලා අහනවා. මොකද්ද ඔය ඔබ වහන්සේලා කරන්නේ? ධර්මය කියලා දෙනවා, ධර්මය කියලා දෙනවා කී කියා කෝ ඉතින් හැදිච්ච මිනිහෙක් ඉන්නවද රටේ? මෙච්චර බණහෙන රටේ ඇහිලා තියෙනවනේ දෙහෙම කියනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න උනන්දුවෙන් මෙහි පැමිණිච්ච ඔබත්, මේ ධර්මය අහන අය, මේ ධර්මය කියා දෙන මමත් මේ දහම තුළ යම් කිසි සැනසීමක් ලැබපු නිසා තමයි අදත් මේ දහම හොයන්නේ. පින්වත්නි, දහම නිසා හරි ගියපු බණහල හරි ගියපු අය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, ලක්ෂ කෝටි ගාණක් බොහෝ අය සසර දුකින්ම නිදහස් වුණා. අදටත් පින්වත්නි, ජීවිතවල ලෞකිකව ගත්තත් බොහෝ නිවුණු ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. අදටත් මගපරලාභී උත්තමයෝ ආරණ්‍යවල හරි පන්සල්වල හරි නොඉන්නවාය කියලා හිතන්න එපා. එබඳු උතුමන්ට තමන් හොවා දක්වලා මේ මම මෙබඳු තත්ත්වයකයි ඉන්නේ කියලා කියන්න තරම් ලාමක හැඟීමක් නැහැ. පින්වත්නි, අපිට එබඳු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න හම්බෙලා තියෙනවා. උන්වහන්සේලාත් එක්ක කතා කරද්දි, උන්වහන්සේලාගේ දෛනික හැසිරීම් ගනිද්දි, සාමාන්‍ය දෛනිකව පුජ්‍යලයන් තුළ පවතින හැසිරීම් වලට වැඩිය කොච්චර නිවුණු බවක්, මොනතරම් සුඛ ආස්වාදයක් උන්වහන්සේලා ඒක ඇතුලේ විඳිනවද කියලා දැනෙනවා. දැන් එතකොට ඔබට හිතේ නම් මේ ආස්වාදය කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන එකක් කියලා. ඒක ධර්මය අවබෝධ කරගෙන යනකොට ඒ ධර්මයේ තුල සැනසීමෙන් ලබන ප්‍රීතියත් ඒකත් අනිත්‍ය ලෙස දකිමින් ඒපත් වෙන ඒ උතුම් తත්වය ගැන කතාවක්. නමුත් පින්වත්නි, එතෙක් සුඛසහගත පටිපදාවෙන් තමයි මේ පරම සුඛයට යන්නේ. සුඛසහගත ප්‍රතිපත්තියෙන් තමයි නිවන හොයාගෙන යන්නේ. හිතන්නකෝ, නිවන හොයාගෙන මේ ජීවිතේ වැඩ කරනකොට, නිවන හොයාගෙන වැඩ කරනකොට, මේ සතුට හොයාගෙන, සල්ලි හොයාගෙන, බලය හොයාගෙන, ආදරය හොයාගෙන, තමන්ගේ ජීවිතේ දිනනවා දිනනවා කී කියා දේවල් හොයාගෙන ආන් එහෙම දඟලන එක නෙවෙයි. මිනිස්සු දුක දිනා ජයගත් මිනිස්සු කී කියා පොත්වල නම් ලියනවා, ලෞකික ජීවිතවල සාර්ථකත්වය ලැබපු අය, ඒකට අපි කමක් නැහැ කිය මොකද ඒගොල්ලන්ගේ පිළිගැනීම තුළ ඒගොල්ලන්ගේ රාමුව ඇතුලේ හම්බෙන දුක දිනුවයි කියලා හිතන අය. නමුත් පින්වතුනි, දහමට අනුව දුක දිනා ජයගත් අය බවට පත් වෙන්නේ තමන්ගේ හිත දිනා ජයගත් නැත්නම්
කෙලෙසුන් මරා ජයගත් මහරහතන් වහන්සේලා. එතකොට ඒ දුක දිනා ජයගත් මිනිසු බුදුදහම කියන සැබෑම දුක දිනා ජයගත් උත්තමයෝ පින්වත්නි තමා දුක දිනා ජයගත් බව ඇතැම් විට අපිට දුක දිනන්නට සුසු මාර්ගයට පිළිපන් බවත් සමහර විටක ඒ ඇසුරින් කතා බහෙන් තේරුනොත් මිසක හුවා දක්වන්න තරම් උමනාවක් නැති තත්වයේ තුල ඔබට එහෙම අය ඉස්මතු වෙලා නොපෙනෙන්න පුළුවන්. ඒත් බොහෝ විට ධර්මය හදාරනවා ධර්මයේ හදාරනවා කියන මුවාවෙන් ඒ සංස්කෘතිය තුල හිර වෙලා සසර දියුණු කරපු ඉන්ද්‍රිය බල ධර්ම නැතුව ඉන්න අයව දැකලා ඔය පේන්නේ නැද්ද බණහන කට්ටිය ඔය පේන්නේ නැද්ද බණ කියන කට්ටිය කරන වැඩ ගා පින්වත් මේ ධර්මයට හෝ ඒ ධර්මය තුල පිළිසරණ සොයාගෙනමින් ඉන්න ඒ නිවුණු උතුමන්ට අපහාස කිරීමත් ඒ කෙනාගේ ඒ කියන කෙනාගේ නිවන වැහෙන්නට තරම් බරපතල වූ තත්ත්වයක්. මොකද පින්වත්නි ඒ අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේක අත්හදා බලන්න මේක කරලා බලන්න. පින්වත්නි දැන් මේක කරලා බලලා ඒක හරියන්නේ නැහැ කිව්වොත් නම් කමක් නැහැ. හැබැයි කරලා බලන්න නැතුව කවුරු හරි පැත්තක ඉඳලා ওই වැඩේ හරියන්නේ නැහැ ওই නිවන කියලා ගන්න නැහැ කියලා කිව්වොත් ඒක අසාධාරණයි. මොකද ඒක කරලා බලලා ඉන්න එපැයි. පින්වත්නි ඔය ඇත්ත කරලා බලපු වැඩ ගොඩක් තියෙනවා ජීවිතේ. ඉගෙන ගත්තා විවාහ වෙනවා විවාහ වෙච්ච කට්ටිය ගෙවල් දොරල් හදපු කට්ටිය රැකී රක්ෂා ගත්ත කට්ටිය නොයෙකුත් නම්බු නාම ගත්තා මේ නොයෙකුත් ආකාරයෙන් එක එක ඒවා ගත්තා ඉන්නවා. ඒවා තුළ සැනසිල්ල නෑ කියලා නම් ඔබ හොඳටම දන්නවා. ඒකට නිතර නිතර ඔබේ ඔබ ළඟ තියෙන ඔය ඔබ ළඟ තියෙන යම්කිසි සෑහීමක් සතුටක් ප්‍රහර්ෂයක් නිතරම නැති වෙන්නේ කොච්චර වාත් නැති වෙයිද කියලා බයෙන් ඉන්නේ. ඒක දවස් දෙකක් හිනා වෙලා හිටියොත් තව දවසක් දුකින් ඉන්නවයි කියන්නේ. සතියක් දුකින් සතුටින් හිටියොත් සතියක් ආයෙ දුකින් ඉඳ වෙනවා කියන්නේ. ඔය නොයෙකුත් කතා ඇතුලේ හන් තේරෙනවා ඔබ දැන් ඔය අත්හදා බලපු වැඩවල නම් සනසිල්ලක් නැහැ. ඒක නම් ස්ථීරම තමයි පින්වත්නි. හැබැයි මේ බුදුහාඳුරු වදාරපු ඒ වැඩපිළිවෙලේ බ්‍රහ්මචර්යාව තුල ඔබ තුල ලොකු අත්හදා බැලීමක් නැහැ. ඒ අත්හදා බලපු නැති අරහත්හදා බැලීම ළඟ අමාරු වෙටිච්ච අනාථ වෙච්ච මිනිස්සු කියනවා ඕක හරියන්නේ නැහැ කියලා. ඕක කොච්චර අසාධාරණ කතාවක්ද. ඒක නිසා පින්වත්නි ඒක හරියනවද නැද්ද කියලා බලන්න කරලා බලන්න ඉපැයි. මේ නිසාම අපි ඔබට ආරාධනා කරනවා ලැබෙන වෙලාවට ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ ධර්මයේ තුල අවබෝධයමයි පින්වත්නි අවබෝධයමයි සැනසීම කියලා කියන්නේ. අවබෝධය ලබා ගන්න මාර්ග ගොඩක් බුදුදහම උගන්වනවා. අවබෝධය සඳහා යන්න පුළුවන් මාර්ග ගොඩක්. නොයෙකුත් ක්‍රියාකාරකම්. පින්වත්නි අපි සමහර දේශනාවල ඒව වෙන වෙනම ඉදිරිපත් කරලා තිනවා. ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අදත් අපි අද මේ දේශනාවට මාතෘකාව කරගත්ත සූත්‍ර පිටකේ මජ්ඣිම නිකායේ එන මජ්ඣිම පඤ්ඤාසකේ එන වේඛනස්ස කියන සූත්‍රය. එතකොට බුදු පියාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඔය වේඛනස්ස කියන මේ සත්‍ය සොයාගෙන යන පරිබ්‍රාජකයන් කණ්ඩායම අතර එක්කෙනෙක්. ඔහු බුදු පියාණන් වහන්සේ හොයාගෙන ආවා. ඇයිලා බුදුරජාණන් වහන්සේත් එක්ක සෝදසීලීව කතාබස් කරලා ඉන්න ගමන් ඔහු ප්‍රකාශයක් කරනවා. අයම් පරමෝ වන්නෝති. මේ තමයි උතුම්ම වර්ණය කියලා කියනවා සතුටින්. මේ උතුම්ම වර්ණය නැත්තම් මේ වර්ණය කියන කතාවේදී පින්වත්නි පාට කියන අදහසනේ දැන් අපිට එන්නේ. මේ හොඳම පාට කිව්වා වගේ එකක් නේ. දැන් හොඳම අත්දැකීම. දැන් මෙතන මේ තමයි හොඳම తত্ত্বය. මේ තමයි හොඳම తত্ত্বය කියලා කතාවක් තමයි ඔහු කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ මොකද්ද ඔය හොඳම වර්ණය ඔය උතුම් වර්ණය කියලා මොකටද ඔය කියන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මොකට හරි වඩා වටින දෙයක් නැත්නම් මොනවා හරි දෙයකට වඩා ඊට වඩා වටින දෙයක් ලෝකේ නැත්නම් ඒකනේ ඉතින් උතුම් වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ හොඳයි මොනවා හරි දෙයකට වඩා උතුම් වූ තත්ත්වයක් උතුම් වූ වර්ණයක් නැහැයි කියලා දැන් ඔබ කියනවනේ. එතකොට මේ මොකද්ද ඒ කියන తত্ত্বය? මොනවා හරි දෙයකට වඩා උතුම් වර්ණයක් උතුම් පැහැයක් උතුම් දෙයක් නැහැයි කියලා දැන් ඔබ කියනවනේ. එතකොට ඔය මොනවා හරි දේ මොකද්ද? ඊට පස්සේ ඔහු ආයෙත් කියනවා
මොනවහරි දෙයකට වඩා වටින දෙයක් නැත්නම් ඒක තමයි වටිනම දේ. මොනවහරි වර්ණයකට වඩා උත්තරීතර වූ විශිෂ්ට වූ වර්ණයක් පැහැයන් නැත්නම් ඉතින් ඒක තමයි ඒ විශිෂ්ටම පැහැය කියලා. පස්සේ බුදුහාමුදුර ඔහුට උත්තරයක් දෙනවා. දැන් බලන්නකෝ, දැන් ඔහු කියන කතාව දැන් අපිටත් ඇහුවාම අපි වර්ණය කියන වචනේ පැත්තකින් තියමුකෝ. ලෝකේ මොනවහරි දෙයක්, ලෝකේ මොනවහරි දෙයකට වඩා වටින දෙයක් නැත්නම් ඒකනේ වටිනම දේ, ඒක ඇත්තනේ. එහෙනම් ඒ මොනවහරි දේ මොකද්ද? යම් කිසි කෑමකට වඩා හොඳ කෑමක් නැත්නම් ඒකනේ හොඳම කෑම වෙන්නේ. එහෙනම් ඒ හොඳම කෑම මොකද්ද? යම් කිසි මලකට වඩා හොඳ මලක්, ලස්සන සුවඳ මලක් ලෝකේ නැහැ කියලා කවුරුර කියනවා, ඒ මල තමයි හොඳම මල. හොඳයි, ඉතින් ඒ මොකද්ද ඒ හොඳ මේක? ලස්සන කතාවක් පින්වත්නි. දැන් යම් කිසි බීමකට වඩා හොඳම බීම එකක් ලෝකේ නැත්නම් ඒක තමයි හොඳම බීම එක. ඉතින් මොකද්ද හොඳම බීම එක? හොඳම බීම එක ගැන, හොඳම කෑම එක ගැන, හොඳම ඇඳුම ගැන, හොඳම අත්දැකීම ගැන මිනිස්සුන්ට අදහසක් තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් පින්වත්නි, නිවන, එතකොට ස්වර්ගය, දෙවියන් අතරට යාම වැනි නොයෙකුත් ආකාරයේ සදාතනික සොයන් පිළිබඳව ලෝකයේ එකිනෙක පිළිගැනීම, එකිනෙකාගේ පිළිගැනීම තුළ තියෙනවා. එතකොට ඒ බඳු සදාතනික වූ සොයක් හොයන්නේ, සදාතනික වූ සොයක් හෙව්වට ඒ සොය මොකද්ද කියලා ඇහුවොත් කියාගන්න පුළුවන් කමක් තියෙන්න බෑ. ඒ සොය මොකද්ද කියලා දන්නේ නැතුව ඒ සොය හොයන්න බෑනේ. උතුම් දෙයක් ලෝකේ තියෙනවා තමයි. උතුම් දෙයක් ලෝකේ තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඊට වඩා දෙයක් නැත්නම් ඒක උතුම් වෙන්නේ. මේ ලෝකේ වටිනම දේ වෙන්නේ ඊට වඩා පල්ලෙහා තියෙන දේවල් නම් ඔක්කොම ඒකනේ වටිනම දේ. අපි ඒකනේ නම් හොයාගන්න ඕනේ. ඉතින් ඒ මොකද්ද කියලා දන්නේ නැතුව හොයාගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ ඔහුට උත්තරයක් දෙනවා. ඔහුට උත්තරයක් දෙනවා. ඔබ මට කියනවා, ඔබ මට කියනවා මේ මොනවා හරි පැහැයකට වර්ණයකට වඩා උතුම් වර්ණයක් නැත්නම් ඒක තමයි උතුම්ම වර්ණය කියලා. ඊට වඩා වෙනස් වර්ණයක්, විහිළු වර්ණයක් නැත්නම්. එතකොට ඒ වර්ණය මොකද්ද කියලා ඔබ කියන්නේ නැහැ. එතකොට ඔබේ කතාවේ කෙලවරක් නැහනේ. හරියට මෙන්න මේ වගේ යම්කිසි මිනිස්සෙක් කියනවා මේ මට මේ ජනපදයේ මේ යම්කිසි කාන්තාවක්, ජනපද කල්යාණියක් කියලා කියන්නේ ජනපදයේ ඉන්න සුන්දර කියලා හිතා ගන්න ස්ත්‍රියක්නේ. ඒතර මේ ජනපදයේ තුල එක්තරා ස්ත්‍රියක් ඉන්නවා. මේ මං කැමති, එයාට තමයි මං කැමති, එයාව තමයි මං ප්‍රිය කරන්නේ කියලා කියනවා. මේ ජනපදයේ ඉන්නවා, මේ ජනපදයේ මේ කවුරු හරි ඉන්නවා නම් සුන්දර ලස්සන ස්ත්‍රියක්, එයාට තමයි මං කැමති කියලා ඔහු කියනවා. ඒතර කවුරු හරි කියනවා මේ මහා හොඳයි, ඔබ කැමති, ඔබ ඔය ප්‍රිය කරන ඒ සුන්දරයි කියන ඒ ස්ත්‍රිය, ඒ ජනපදයේ ඉන්න කාන්තාව, ජනපද කල්යාණිය, එයා ශාස්ත්‍රීය කෙනෙක්ද, බ්‍රාහ්මණියක්ද, එතකොට වෛශ්‍ය කුලයක කෙනෙක්ද, ශුද්‍ර කුලයක කෙනෙක්ද කියලා දන්නවද කියලා කියනවා. ඒතර කියන එහෙමනම් දන්නේ නැහැ කියනවා. මම කැමති සුන්දර වූ, ප්‍රියමනාප වූ මේ ස්ත්‍රියකට, මේ ප්‍රදේශයේ ඉන්න, මේ ජනපදයේ ඉන්න මම එහෙම කෙනෙකුට කැමති කියනවා. හැබැයි කෙනා දැන් කොයි කුලේද කියලා දන්නේ නැහැ. හොඳයි, කුලේ දන්නෙත් නැහැ. මෙන්න මේ වගේ પરම්පරාවක කියලා දන්නවද? දන්නේ නැහැ. එයා උසයිද, මිටිද, මැදස්සයිද, එතකොට කළු පාටයිද, සුදු පාටයිද, එයා තලෙලුයිද, එහෙම දන්නවද? එහෙම දන්නෙත් නැහැ. එතකොට අරහවල් ගමේ ආන් අර නගරේ ආන් අර අතන ඉන්නේ කියලා ඔයාට කියන්න පුළුවන්ද කියලා අහනවා. කොතනද එයා ඉන්නේ? ඒත් දන්නේ නැහැ කියනවා. එතකොට කියනවා, ඔයා කෙනාව හරියට දන්නෙත් නැත්තම්, දැකලත් නැත්තම්, එතකොට එයාට ඔයා කැමති කියලා. හැබැයි කැමතිලු එහෙම කෙනෙකුට, සුන්දර කෙනෙකුට කැමතිලු. එතකොට දැන් ඔය කියන කතාව හරි පුදුම කතාවක්නේ. එයා කොහෙද ඉන්නේ කියලා දන්නේ, එයාගේ නම දන්නේ නැහැ. හැබැයි ඔබ කියන මේ ප්‍රදේශයේ ඉන්න, මේ ජනපදයේ ඉන්න සුන්දර වූ ස්ත්‍රියක ඉන්නවා, මං ඒ ස්ත්‍රියට කැමතියි කියලා කියනවා. හැබැයි ඉස්සේ කොහෙද ඉන්නේ කියලා තාම දන්නේ නැහැ. ඒක මහා තේරුමක් නැති කතාවක්නේ. අර්ථයක් නැති, නිර්ාර්ථක කතාවක්නේ. ඒක කිසි ප්‍රයෝජනයක් නැති කතාවක්නේ කියලා කියනවා. ඊට පස්සේ ඔහු මේ වේකනස්ස, මේ පරිබ්‍රාජකයා කියනවා, මේ එහෙමයි ස්වාමීනි, ඉතින් ඒක නම් පිළිගන්න බැරි කතාවක් තමයි. ඉතින් ඉවරයන් නැති කතාවක්නේ. කෙනා කවුද කියලා දන්නෙත් නැතුව කෙනාගේ ಗುಣ කියනවනේ.
මේ පරිබ්‍රාජකයාට බුදුහාමුදුරු පැහැදිලි කරනවා, ඔබ කියනවා මොකක් හරි පැහැයකට වර්ණයකට වඩා උත්තරීතර වූ විශිෂ්ට වූ සුන්දර වූ වෙනත් වර්ණයක් නැත්නම් ඒක තමයි උතුම්ම වර්ණය කියලා. හැබැයි ඒ වර්ණය මොකද්ද කියලා කියන්නේ නැහැ. ඔහු කියනවා යම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස භවත් ගෞතමයන් වහන්ස මේ යම්කිසි වටින මැණිකක් වෛදුහරි මාණික්ය කියලා කියන්නේ යම්කිසි මැණිකක් තියෙනවා. මේ ඒ මැණික මේ රතුපාට පලසක් එළපු රතුපාට එළපු පලසක තිබ්බහම ඒක බබලනවනේ, ඒක ලස්සනයි. ආන් ඒ වගේ වෛදුර්ය මාණික්යක් රතු පලසක් මත තිබ්බා වගේ, ඒ වගේ තමයි මේ ජීවිතයේ විශිෂ්ට වූ මේ ලෝකේ ඒබඳු දීප්තිමත් වූ ජීවිත තමයි අපි ගත කරන්න ඕනි. ඒබඳු දීප්තිමත් වූ ජීවිතයක් ගත කරාට පස්සේ මරුණාට පස්සේ ඉතින් එයාගේ සංසාර ජීවිතයත් එයාට ඊළඟ භවයත් බොහොම මේ දුක් විරහිත වෙච්ච බොහොම යහපත් එකක් බවට පත් වෙනවා කියලා ඔහු කියනවා. පින්වත්නි, ඔහු මේ කියන්නේ මේ වෛදූර්‍ය මාණික්‍ය වගේ උපදමපු බොහොම ලස්සන මණිකක් මේ රතු කම්බලියකට රතු පලසක තිබ්බහම එළියයි. ආන් ඒ වගේ වර්ණ ඇති ආන් ඒ වගේ සුන්දර වර්ණයක් ඇති ජීවිතයක් තමයි ගත කරන්න ඕනේ. එතකොට මරණින් මත්තෙත් උපද්‍රව රහිතව එයාට ඉන්න පුළුවන්කම තියෙනවා කියලා කතාවක් තමයි කියන්නේ. හැබැයි ඒ වෛදූර්‍ය මණිකක් වගේ කියන தત્ත්වය මොන වගේ தત્ත්වයක්ද කියලා ඔහු කියන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔහුට, හොඳයි ඒ වගේ දීප්තිමත් වෛදූර්‍ය මාණික්යක් ඒ වගේ ලස්සන රතු පලසක තියලා තිබ්බහම ඒක හරිම ලස්සනයිනේ, ඒක දීප්තිමත්නේ. එතකොට ඔය මහා රාත්‍රියක මට කියන්න මේ ඒ මැණික දිලිසනවා කියලා කියනවා වගේම තමයි බොහොම ඝන අන්ධකාර රාත්‍රියක කණාමැදිරියක් ඉන්නවා. හොඳයි මේ කණාමැදිරිය ලියයි අර මැණිකේ මේ මැණිකෙහි එළියයි අතරින් වැඩියෙන්ම ආලෝකමත් වෙන්නේ ප්‍රණීත වෙන්නේ අලංකාර වෙන්නේ මොකද්ද කියලා. ඔව් පිළිතුරක් දෙනවා ගෞතමයන් වහන්ස, ඒ වෛදූර්‍ය මාණික්‍යක තියෙන ආලෝකයට වඩා මේ ඝන කරුවල රාත්‍රියක කණාමැදිරියෙකුගේ එළිය බොහොම පැහැපත් කියලා, බොහොම විශිෂ්ටයි කියලා, ඒක බබලනවා කියලා, ප්‍රණීතයි කියලා. හොඳයි එහෙනම් මට කියන්න මේ මහරාත්‍රියට ඝනාන්ධකාර රාත්‍රියක පේන කණාමැදිරි එළියක් තියෙනවනේ, ඒ කණාමැදිරි එළියයි කවුරු හරි තෙල් පහනක් පත්තු කරනවා ඒත් ඝන අන්ධකාර රාත්‍රියක කණාමැදිරි එළියද වැඩියෙන් ප්‍රභාෂර වෙන්නේ තෙල් පහනද කියලා. ඔහු පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි මේ ඝන රාත් භවත් ගෞතමයන් වහන්ස මේ ඝන අන්ධකාර රාත්‍රියක තෙල් පහන කණාමැදිරිට වඩා බොහොම ප්‍රසන්නයි, ඒක බොහොම ආලෝකමත් කියලා. හොඳයි එහෙනම් මට කියන්න මේ තෙල් පහනක් තියෙනවා ඝන අන්ධකාර රාත්‍රියක යම්කිසි මහා ගිනි කඳක් තියෙනවා. මේ දෙක අතරින් කෝකද වැඩියෙන් වටින්නේ, වැඩියෙන් බබලන්නේ? භවත් ගෞතමයන් වහන්ස ওই දෙක අතරින් බබලන්නේ ගිනි කඳ තමයි. හොඳයි එහෙනම් කියන්න කච්චායනය මේ අර පරිබ්‍රාජකයාට කතා කරන බුදු පියාණන් වහන්සේ කියන්න, රාත්‍රී අන්ධකාර වේලාවක තියෙන ගිනි කඳ මහා ගිනි ගොඩ, හොඳයි ඒ ගිනි ගොඩයි අලුයම් වෙලාවේ වැස්ස නැතුව වැස්ස පායලා ගිහිල්ලා අහසේ වලාකුළු ඉවත් වෙලා පහන් තරුවක් මතු වෙන වෙලාවට ওই දෙක අතරින් මොකද්ද වැඩියෙන් බබලන්නේ, වැඩියෙන්ම සුන්දර? භවත් ගෞතමයන් වහන්ස පාන්දරට වැස්ස නැතුව වලාකුළු නැති අහසේ පහන් තරුවක් බබලනවා නම් අන්න ඒ පහන් තරුව අර ගිනි කඳට වැඩිය මොනතරම් ආලෝකමත්ද? හොඳයි කච්චායන එහෙනම් මට කියන්න, ඒ පාන්දර වලාකුළු නැති අහසේ පායන පහන් තරුව, ඒ තරුවයි පසළොස්වක පෝයේ දවසේ වැස්ස නැති වලාකුළු නැති අහසේ මැදම රාත්‍රී කාලයේ පායන පුන්සඳ. මේ දෙක අතරින් මොකද්ද වැඩියෙන් ප්‍රණීත, වැඩියෙන් හොඳ, වැඩියෙන් ප්‍රභාස්වර? ස්වාමීනි භවත් ගෞතමයන් වහන්ස පසළොස්වක සඳ පහන් තරුවට වැඩිය ඉතාම බබලනවා, ඉතාම ප්‍රණීතයි.
හොඳයි මට කියන්න කච්චායනය එහෙනම් ඒ පසළොස්වක දවසට පායන හඳ ඒ හඳයි වැස්ස ඉවර වෙලා අන්තිම මාසේ සරත් කාලේ ආරම්භයේදී වලාකුළු නැති අහසේ ඉර මුදුන් වෙන දවල්ට පායන ඉර ඒ දෙක අතරින් මොකද්ද වැඩියෙන් බබලන්නේ බවත් ගෞතමයන් වහන්සේ වැසි කාලේ ගෙවිලා සරත් කාලේ මතුවෙනකොට වලාකුළු නැති අහසේ ගිනි මද්දහනේ පායන සූර්යා අතිශයින් ප්‍රභාමත් බුදුහාමුදුරුව අදාරන ඔහුට කච්චායනය ඔය ඉරහඳ දෙකේ ආලෝකය ලබන්නේ නැති දෙවිවරු ඉන්න මං ඒ දෙවිවරු ගැන දන්නවා. එතකොට ඔය කියන ඉරහඳට වඩා එළිය ඇති තැනක් ඒ ඉරහඳට වඩා එළිය. ඒ දෙවියන් සතු ආලෝකය කච්චායනය යම්කිසි පැහැයකට වඩා විශිෂ්ට වූ පැහැයක් යම්කිසි පැහැයකට වඩා උතුම් වෙච්ච විශිෂ්ට වෙච්ච ප්‍රණීත වෙච්ච වර්ණයක් පැහැයක් නැතයි කියලා මං කියන්නේ නැහැ. එහෙම වුණත් කච්චායනය ඔබ මේ කණාමැදිරියෙකුටත් වඩා හීන වෙච්ච. ඇයි ඔහු උපමාවට ගත්තේ අර වෛදූර්ය මාණික්කනේ. කණාමැදිරියලටත් වඩා පල්ලෙහා තියෙන මැණිකක් උපමාවට අරගෙන ඒක විශිෂ්ට වර්ණය කියලා ඔබ කිව්වනේ. හැබැයි ඒකත් මොකද්ද කියලා ඔබ හරියට කියන්නේ නැහැ. ඔබ කිව්වා මේ මැණික වගේ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. හැබැයි ඒ ජීවිතේ මොකද්ද කියලා ඔබ දන්නෙත් නැහැ. හැබැයි ඔබ කිව්ව එකත් ඊට වඩා ආලෝකමත් දේවල් ලෝකෙ තියෙද්දි තමයි ඔබ එහෙම කියන්නේ. කච්චායනේ අහන්න, මේ ලෝකේ කාම ගුණ පහක් තියෙනවා පින්වත්නි. කාම ගුණ පහක් තියෙනවා. පංචකෝ ඉමේ කච්චාන කාම ගුණා. කාම ගුණ පහක් තියෙනවා. මොනවද මේ කාම ගුණ පහ? එකක් තමයි ඇහිම්ම තමයි බලාගන්න වෙන්නේ. චක්කු විඤ්ඤා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝස් කාමූප සංහිතා රජනීයා. පින්වත්නි බලන්න, මේ ඇසින් දත යුතු වෙච්ච ඇහෙන් තමයි දැනගන්න වෙන්නේ. ඇහෙන් තමයි දකින්න වෙන්නේ. දැකලා තමයි දැනගන්න වෙන්නේ. අපි ඒවා ළඟා කරගන්න කැමති, ඉෂ්ටයි, කාන්තයි. ඒවා කාන්තයි. ඒවට අපේ මනාපයක් කැමැත්තක් තියෙනවා, මනාපයි. ඒ වගේම ඒවට අපි ප්‍රිය කරනවා, පිය රූපයි. ඒ වගේම ඒ වගේන් කාම සම්පත් තමයි ලැබෙන්නේ. රජනීය ඇලුම් කරන ස්වභාවයක් තමයි ඒ වගේ තියෙන්නේ. මොන බලන්නකෝ, ඉට්ඨ කන්ත මනාප පිය රූප කාමූප සංහිත රජනීය. ඉට්ඨ කන්ත මනාප පිය රූප කාමූප සංහිත රජනීය. ඔන්නේ කාරණා ටිකත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. පින්වත්නි, දැන් ඔය ඇහෙන් බලන රූප, කනෙන් අහන ශබ්ද, නහයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් විඳින රස, කයෙන් ලබන පහස, මෙන්න මේ පංචකාම සම්පත් තුළ තියෙන ලක්ෂණ ටිකක් ඔය කියන්නේ. බලන්නකෝ, ඉට්ඨා. දැන් බලන්න පින්වත්නි, දැන් මේවා අපි ඒවා තමයි අපේ ඉෂ්ටාර්ථය. අපි ඒවා ළඟා කරගන්න අපිට උමනාවක් තියෙනවා. ඒ වගේම ඒවාට අපේ ඇදියාමක් තියෙනවා, අපේ නැඹුරුවක් තියෙනවා. අපි ඒවට කැමති. ඒවා නිසා අපි සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒවා නිසා ලැබෙන්නේ මේ සසර භවයෙන් භවය කාම ලෝකවලම උපදින්න හේතු වෙන තණ්හාවට, නැත්නම් රාගයට අදාළ වෙච්ච, ඒ පැත්තට නැඹුරු වෙච්ච අද්දකීම් තමයි. ඒ වගේම ඒවට ඇලුම් කරන ස්වභාවයක් අපි ගාව උපතින්ම ඇවිල්ලා තියෙනවා. මොකද සංසාරේම අපි පංචකාම සම්පත් පිළිබඳ අද්දකීම් විඳපු අයනේ. ඒක නිසා පින්වත්නි, මේ භවයේ ටික ටික ලොකු මහත් වෙනකොට පුංචි දරුවාගේ ඉඳලා ටික ටික පෙර සංසාරේ පුරුදු පංචකාම සම්පත් වලින් ලබන කම්පණය ලබනවා. ඒහින් ලබන ආස්වාදය ලබනවා. හැබැයි ආස්වාදය ආදීනව සහිතයි. එතකොට ඒ ආදීනව සහිත බව පේන්නේ නැහැ, ආදීනව විඳිනවා. හැබැයි ආදීනව සහිත බව දැක්කොත් එතනම නිස්සරණයට පාර හැදෙනවා. පින්වත්නි, නොයෙකුත් පීඩාවන් ඒව ඇතුළේ විඳින්න තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවානේ මේ සුඛා වේදනා භික්ඛවේ අනිච්චතෝ දට්ඨබ්බා කියලා. මේ සැප
සාගත හැඟීම දැන් ඔය ඔය පංචකාම සම්පත් වලින් ලබන්න ලබන එකනේ සහ ලබන්න ඉතින් ඉන්නේ එකනේ සහ ලැබපු එකනේ. එතකොට ඒ අධ්‍යක්ීම අනිච්චතෝ දට්ටබ්බස් හැම මොහතකම වෙනස් වෙන බව දැනගත යුතුයි. ඒයින් ලබන ප්‍රභාෂර වින්දනීය මනෝභාවයට ස්ථීර බවක් නැහැ. ඒ මොහොතේම ඇතිවි නිරුද්ධ වී යන සුළුයි. එතකොට ඒ මොහොතේම ඇතිවි නිරුද්ධ වී යන සුළුයි කියන්නේ કોઈ මොහතකවත් තෘප්ත කළ නොහැකි. හැමදාම ඒ සඳහා වෙහෙස වීමක් විතරයි තියෙන්නේ. ඒකට එකයි මේ කාමය කියන්නේ 10ක් ගින්නක් කියලා කිව්වේ. ඒක හඹායාමක් විතරමයි කියලා කිව්වේ. වෙහෙස කර බවක් විතරමයි කියලා කිව්වේ. පින්වත්නි, එතකොට ඒ බඳු ස්වභාවයක් තියෙනවා මොනවද මේ පංචකාම සම්පත්තල? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල. එතකොට මෙන්න මේවා මිනිස්සු මේවා නිසා මේ පංචකාම සම්පත් මේ පංචකාම ගුණයන් නිසා මිනිස්සු යම් කිසි සෝයස් සොමනසක් විඳිනවා. දැන් බුදුරජාණන් වහන්සේක නෑ කියන්නේ නෑනේ. ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේකෙන් මිනිසයා කායික සහ මානසික ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒවට කියනවා කාම සුඛය කියලා. එතකොට ඒවට තියෙන කැමැත්තෙන් ඒ කාම සුඛය ලැබෙනවා. හැබැයි ඒ කාම සුඛය ආදීනම සහිතයි. ඒ කාම සුඛය අනිත් එකක්. යමක් අනිත්ය නම් ඒක දුකයි. එහෙනම් ඒ සැප කියන එකත් දුකයි. අර පින්වත්නි, අපිට හම්බ වෙනවා සූත්‍ර දේශනාවක් ගණනාවකම. අර එක තැනක හම්බ වෙන වේරහච්ඡානි සූත්‍රයේදී මේ සැප කියන අත්දැකීමත් දුක බවට පරිවර්තන වෙන බව. මේ සැප කියන අත්දැකීමත් දුක බව. එහෙනම් සැපත් දුකයි නම් දුක කොහොමද දුකයිනේ? එතකොට එහෙනම් ඒ කාම සම්පත් වලින් ඔය සුඛ ආස්වාදයක් යම්කිසි සුඛ ආස්වාදයක් වින්දට ඒ සුඛ ආස්වාදයේ දුක්ඛදායකයි. යදනිච්ඡන් තන් දුක්ඛං. සැපත දුකයි, සැපත අනිත්‍යයි, අනිත්‍ය වූ සෑම දෙයක්ම දුකයි. දුක්ඛාගත සෑම දෙයක්ම මගේ අධිකාරය තුළ, මගේ වසඟය තුළ පවත්වාගත නොහැකි පවත්තම නුසුදුසුයි. එතකොට පින්වත්නි, මෙන්න ඒ බඳු පීඩාකාරී තත්ත්වයක් මේ පංචකාම කතාව ඇතුලේ තියෙනවා. ඒක දන්නේ නැතුව ලෝක සත්වයා භවෙන් භවය පංචකාම සම්පත්ම සොයා යන ස්වභාවයක් අපි සතුව සංසාරේ ඉඳලම තිබුණා. ඒ තිබුණු බව නිසා තමයි ඔබයි මමයි දැනටත් මේ භවයේදී මේ සසර කතාව ඇතුලේ මේ මව කුසකේ ඉපදලා ජලාභූජ තත්ත්වයක ප්‍රතිසන්දිලාභේ ලැබලා මේ ඉන්නේ. කාම ලෝකවල උපදින්න අවශ්‍ය කරන භව සංස්කාර අපිට රැස් වෙච්ච නිසා. එතකොට ඒක සැපයි කියලා කිව්වට ඒක දුකක් විදිහට බුදුරෝ දේශනා කරන පින්වත්නි, බඹලොව තියෙන සැපවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මෙහා කෙලෙස් සහිතනම් පින්වත්නි, කාම විශේෂයෙන් දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ 4 පායයි තුල මේ කාම සම්පත් පංචකාම සම්පත් වල ඉත ස්වල්ප දෙයක්වත් බුදු පියාණන් වහන්සේ සැපයි කියලා වර්ණනා කරේ නැහැ. හැබැයි නිවන නම් අරමුණු නොවෙන්නේ, නිවන් සඳහා අරමුණු නොවෙච්ච බ්‍රහ්මලෝක සැපේවත් ලෞතුරා බුදුමවින් අගය කළේ නෑ පින්වත්නි. බුදු පියාණන් වහන්සේ වදාලා ආන්ගේ කාම සැපතට වඩා මේ නිවන උතුම් කියලා කියනවා කියලා. පින්වත්නි, දැන් මේ දේශනාවේ කාම සුඛං කාමග්ග සුඛං කියලා දෙකක් තියෙනවා. තත්ත අග්ගමක්ඛායිතීති කාම සුඛං කාමග්ග සුඛං. අන්න බලන්නකෝ, නිවනට කාමග්ග සුඛය කියලා කියන්නේ කාමය කෙලවර. කියන්නේ කාමයේ පිළිබඳව නැත්නම් කැමැත්ත කෙලවර කරලා තින්නේ, කැමැත්ත අවසන් කරලා තින්නේ. ඊටකට පින්වත්නි, නැවත කාමය සඳහා යන්නේ නැති ඒ කාමයට වඩා විශිෂ්ට වෙච්ච ඒ සැපත නිවන, අන්න ඒක තමයි උතුම් කියලා බුදු පියාණන් වහන්සේ උට වදාලා. පින්වත්නි, ඔහුට හරි සතුටුයි. ඔහු කල්පනා කළා කනාමැදිරි එළියක් තරම්වත් වටින්නේ නැති සැපතක් ගැන ඔහුගේ අදහස තිබ්බේ කියලා. දැන් පින්වත්නි, ඔය පරිබ්‍රාජකයෝ වගේ අය ඒ කාලෙත් ಭಾರತයේ දැන් බ්‍රහ්මයාගේ ළඟට ගිහින් උපදින්නේ, ඒ වගේ බලාපොරොත්තු තිබුණානේ. දැන් එතකොට බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මලෝකේ සැපවත් අගේ කරන්නේ නැහැ කියලා වදාලානේ. ඒක වර්ණනා කරන්නේ අසුරු සැනක් ගන්න මොහොතක්වත් කියලා. නිවන් දකින්නට අරමුණු නොවෙච්ච, නැත්තම් මේ පටිසෝතගාමී මගට නොබැස්ස, නිකම්ම සිත පැත්තට හැරිච්ච නැති ගේහ සිත පැත්තට නම් තියෙන්නේ. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ වර්ණනා කරේ නැහැ. ඒතර බුදු පියාණන් වහන්සේ අගේ නොකරපු
තත්ත්වයක් තමයි ඔහු ඔවුන් සැප විදියට හොයන්නේ. ඊට වඩා විශිෂ්ට වූ සැපතක් බුදුපියාණන් වහන්සේගෙන අහන්නේ, ඔබ මේ කණාමැදිරිලි තරම්වත් වටින එකක් නෙමෙයි ඔබ වටින වර්ණයක් විදියට අඳුරගෙන තියෙන්නේ කියලා. පින්වත්, එහෙනම් මේ ලෝකේ සැපයි සැපයි කියලා මිනිස්සු හිතාගෙන ඉන්න දේවල් ටිකක් තියෙනුනේ. දැන් සැපයි සැපයි කියලා හිතන් ඉන්න දේවල් ටිකක් තියෙනවනේ. අපිට මේ සල්ලි ගොඩක් හම්බුනම සැපයි, අපිට රස කෑම හම්බුනම සැපයි, විනෝද ගමන ගියම සැපයි, ඉන්නකන් සැප වෙඳලා යන්න ඕනේ කියලා මිනිස්සු කියන්නේ. හැබැයි එහෙම කියන මිනිස්සු රෝහල් නැදන් වල මේ තැවි තැවි ඉන්නවා අපි දැකලා තියෙනවා. දරා ගන්න බැරි දුක දෝමනස්යන් වලින් ඒ රෝහල් නැදන් මත ඉන්නකොට තියෙන තත්ත්වය නෙමෙයි පින්වත්නි. ඔය කියන සැප ආශාදේ විඳින මොහොතෙත් ඒ අයට තිබුණේ සතුටක් වගේ දැක්කට ඒ ඇතුළෙත් තිබුණ පින්වත්නි අපමණ ගින්දර ගතියක්, අපමණ වෙහෙසකර බවක්, අපමණ භීතියක්. මොකද මේක නැති වෙයි කියලත් බයයි. ඒකනේ දැන් ඒ බඳු අපි සැපසහගතයි කියලා තන අත්දැකීමක් කරවර උනාට කැමති නෑ. රස කෑමක් කොච්චර කෑවත් ආයෙ කන්න හිතනෝනේ. අර බඩේ ඉන්න ඇතිකමට කෑවේ නැති වුණාට ඒක පින්වත්නි කන මොහොතේ දිවහරහා විඳ යම්කිසි ප්‍රීතියක් තිබ්බනම් නැවත විඳීම උමනාවක් ඇති වෙනවා. එහෙනම් ඒ විඳනීය ආශාදනීය தත්ත්වය අනිත්‍යයි නං. ආයෙත් ඒක සොයාගෙන වෙහෙසෙන්න වෙනවා. පින්වත්නි බුදුදහම මේකයි හොයාගන්නේ. එහෙනම් ස්ථීර සාර නොවු මේ ලාමක සැපතට වැඩිය ඒ සදාතනික වූ අවබෝධය තුළින් ලබන නිර්වාණය පින්වත්නි යලි යලි මේ භව සංස්කාර රැස් නොකරන කතාව, යලි යලි මේ සසර උපදිනට සුදුසුකම් නොලබන තත්ත්වය පින්වත්නි යමා නිවන ලොව ඇති විශිෂ්ටතම සැපත බව බුදු පියාණන් වහන්සේ මේ පරිබ්‍රාජකයාට ඔහුගේම උපමාවට ගැළපෙන උපමා, ඔහුගේ උපමාව ඇසුරු කරගත් උපමා ඉදිරිපත් කරමින් අර වෛදූර්ය මාණික්කයට වඩා විශිෂ්ට වූ ආලෝකයේ ඒ දවල් මැදම දහවල් හිරු ඊටත් වඩා හිරු සඳු එළිය නොවැටෙන තැන දෙවියන් පවා ඉන්න බව පවා මතක් කරමින් පින්වතුනි මේ උගන්වන්නේ දහමේ කතාවයි, මේ නිවනේ කතාවයි. එහෙනම් පටන් ගද්දිත් මතක් කළා මේ නිවන් සුවය සොයාගෙන වෙහෙසෙනකොට, මේ පිළිබඳ පර්යේෂණ කරනකොට, මේ පිළිබඳ අවශ්‍ය ධම්මානුධම්ම පිළිවෙත් හිනිරත වෙනකොට, දහම් ශ්‍රවණය කරනකොට, භාවනා වඩනකොට, යම්කිසි දහම් මානසිකාරයක් හිතේ ගොඩනගා ගන්නකොට ඒ තියෙන ප්‍රීතිය පින්වත්නි ඒක හරි වෙනම ප්‍රීතියක්. ඒ තියෙන ප්‍රීතිය අර කාම සම්පත් භුක්ති විඳලා ලබන වෙහෙසකර බවක් පිරිච්ච, අතෘප්තිකර බවක් පිරිච්ච, නැති වෙයි කියන බයකින් පිරිච්ච ප්‍රීතියකට එහා ගියපු එකක්. ඒක මමත්වයට පවා පහර ගහන එකක් නිසා නැති වෙයි කියන භීතිකාවකුත් නැති තරමටම පින්වත්නි දිනු වෙගෙන යන එකක්. පින්වත්නි ක්‍රමයෙන් කණාමැදිරි එළිය දවල් සූර්යා දක්වා වර්ධනය වෙන ආකාරය පෙන්වන, ඊට වඩා වෙනස් වූ ආලෝකයක් බව පෙන්වන බුදු පියාණන් වහන්සේ ඔහු ඉස්සරහා ඉදිරිපත් කරන්නේ මේ පංචකාම සම්පත් විදියට ලෝක මිනිසුන් මහා ලෝකෝට හොයන සැප ඔය වෛදූර්ය මාණික්ක වගේ. හැබැයි එතනින් එහාට තියෙන කණාමැදිරි එළියෙන් උඩ තිබිච්ච කණාමැදිරි එළියෙන් උඩින් තෙල් පහන අර ගිනි කන්ද, තෙල් පහන ගිනි කන්ද, පහන් තරුව, පසලොස්සක සඳ, සූර්යා, දෙවියන්ගේ ආලෝක, මේ සියල්ලම ඉන් එහා මේ කෙලෙසුන් නසන වැඩපිළිවෙලින් පුද්ගලයෙකු ලබන මානසික ප්‍රීතිය පැත්තේ තියෙනවා. කෙලෙසුන් නසන වැඩපිළිවෙල පැත්තෙන් පුද්ගලයෙකු ලබන කායික ප්‍රීතිය පැත්තේ තියෙනවා. පින්වත්නි එහෙනම් අපි වෛදූර්ය මාණික්ක වටේ කැරකි ඉන්නව වෙනුවට ඒ සූර්යාලෝකයේ සොයාගෙන යා යුතු බව අදත් අදිෂ්ඨාන කරගන්න කියලා ඔබට යෝජනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං.